1981 පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. PV සමානයි 3/1 MnC වර්ග බා සමීකරණය භාවිත කරමින් පරිපූර්ණ වායුවක් සඳහා බොයිල් නියමයේ සහ චාල්ස් නියමයට අදාළ සමීකරණ ව්‍යුත්පන්න කරන්න. පදාර්ථයේ වායුමය අවස්ථාව මාස්ටර් ක්ලාස් එකේ 6 පැවරුමේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන වෙලාවේදී අපි සාකච්ඡා කළා චාලක අණුකවාද උපකල්පන වලින් ලබාගත් චාලක අණුකවාද සමීකරණය වන පරිපූර්ණ වායුවක් සඳහා යෙදෙන PV සමානයි 3/1 MnC වර්ග බා කියන සමීකරණය පාවිච්චි කරලා ඕනෑම වායු නියමයක් ව්‍යුත්පන්න කරන විදිහ. එතකොට අපි එතනදී ඉගෙන ගත්තා මොන වායු නියමයේ ව්‍යුත්පන්න කළත් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි මේ PV සමානයි 3/1 MnC වර්ග බා කියන සමීකරණයේ නිරපේක්ෂ උෂ්ණත්වයේ අඩංගු වන විදිහට මේ සමීකරණය වෙනස් කර ගැනීම කියන කාරණය. අපි ඉස්සෙල්ලාම ඒ වැඩේ කරලායිමු. එතකොට චාලක අනුගාද උපකල්පනයක් තියෙනවා. වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. එතකොට මේ උපකල්පනය තමයි අපි යොදාගන්නේ මේ සමීකරණේ නිරපේක්ෂ උෂ්ණත්වයේ අඩංගු වන විදිහට වෙනස් කරගන්න අවස්ථාවේදී. එතකොට අපිට අවශ්‍යයි වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. එතකොට අපි ඉස්සෙල්ලාම සලකා බලනවා ඒ කාරණේ. වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය යොදන සංකේතයේ ඊබා. ඊබා සමාන වෙනවා භාගයේ ගුණ කිරීම වායු අණුවක ස්කන්ධයේ ගුණ කිරීම වායු අණුවක වර්ග මධ්‍යන්නේ වේගයට. එතකොට මේ සමීකරණයේ තියෙනවා MC වර්ග බා. එතකොට මේ ප්‍රකාශනයෙන් අපිට උක්ත කරන්න පුළුවන් MC වර්ග බා. දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට ලැබෙනවා MC වර්ග බා සමානයි 2 E බා. දැන් අපි ඒ කාරණේ ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා පරිපූර්ණ වායුවක PV සමානයි 3/1 ගුණ කිරීම MC වර්ග බා කියන්නේ 2 E බා. ගුණ කිරීම N. එතකොට 1 + 2 = 2. එතකොට අපි ලියන්න පුළුවන් PV සමානයි 3/2 E බා N කියලා. බලන්න අදාළ ව්‍යුත්පන්න කිරීමේ මේ ආදේශ කිරීම කරලා තියනවාද කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් පරිපූර්ණ වායුවක වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය වායුව පවතින නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියලා. එතකොට සමානුපාතික නියතයක් යොදලා මේ විදිහට ලියන්න පුළුවන්. K කියන්නේ නියතය. දැන් අපි මේ අගය මේ සමීකරණයට ආදේශ කරමු. පරිපූර්ණ වායුවක PV සමානයි 3/2 E බා වෙනුවට අපිට ලියන්න පුළුවන් KT ගුණ කිරීම N. එතකොට මේ විදිහට අපිට පරිපූර්ණ වායුවක පීඩනයේ පරිමාව අනුගණන සහ නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය ලබා ගන්න පුළුවන්. බොයිල් නියමයට අදාළ සමීකරණය මේ ලබාගත් සමීකරණයෙන් ලබා ගන්න ඕනේ. එතකොට මේ සමීකරණය අපිට සකස් කරන්න පුළුවන් මෙන්න මේ ස්වරූපයට. පීඩනය සමානයි 3/2 KTN ගුණ කිරීම 1 / V කියලා. සමීකරණයේ දෙපසම පරිමාවෙන් බෙදුවා. එතකොට මේ සමීකරණය වළංගු වෙන්නේ පරිපූර්ණ වායුවකට. එතකොට වායුවේ ස්කන්ධයේ නියත නම් නියත වායු ස්කන්ධයක් ගත්තොත් වායු අනුගණන නියතයි. එතකොට N නියතයි. වායුවේ උෂ්ණත්වයේ නියත වෙලාවට T නියතයි. වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ නියතකයක් ගන්නවා. එතකොට K කියන්නේ අපි යොදපු නියතයක්. 3/2 කියන්නේ නියත සංඛ්‍යාත්මක අගයක්. එතකොට සලකා බලන වායුවේ ස්කන්ධයයි උෂ්ණත්වයයි නියත නම් 3/2 KTN කියන්නේ නියත අගයක්. නියත වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත විට
තුනෙන් දෙකයි KTN නියතයි. එතකොට ඒ තත්ත්වයටදී අපිට ලියන්න පුළුවන් පරිපූර්ණ වායුවක P සමානයි නියතයක් උණ කිරීම එක බෙදීම V කියලා. එහෙමනම් පරිපූර්ණ වායුවක පීඩනය සමානුපාතිකයි එක බෙදීම Vට. නියතය සහ සමාන කිරීම වෙනුවට සමානුපාතිකයි කියලා ලියන්න පුළුවන්. මෙහෙම වෙන්නේ කොයි වෙලාවටද? නියත වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට. එතකොට මේ අපි ලබා ගත්තේ බොයිල් නියමයට අදාළ සමීකරණය. චාලක අනුකවාද සමීකරණයෙන් ආරම්භ කරලා බොයිල් නියමයට අදාළ සමීකරණය අපි ලබා ගත්තා. බලන්න සියලුම පියවරවල් ලියලා තියෙනවද කියලා. යම් කිසි පියවරක් අඩු නම් ඒ අඩු පියවර ලියාගන්න. වැරද්දක් වෙලා තියෙනවා නම් එතන ඉඳලා නැවත නිවැරදිව අවසානයේ දක්වා ලියන්න. මේ ප්‍රශ්නේ අපිට තවදුරටත් කියනවා චාල්ස් නියමයට අදාළ සමීකරණයත් ව්‍යුත්පන්න කරන්න කියලා. එතකොට චාලක අනුකවාද සමීකරණයේ ඉඳලා PV සමානයි 3n 2 KTn කියන සමීකරණය ලබා ගැනීම දක්වා නැවත ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ එකම ප්‍රශ්නේ කොටසක් නිසා. එතකොට අපිට පුළුවන් මේ සමීකරණයේ තියෙන තැනින් පටන් ගන්න. එතකොට සමීකරණය සකස් කරන්න ඕනේ පරිමාව සමානයි 2 KN බෙදීම. ගෙදරින් ඉඳන්ම chemistry theory smart විදිහට ඉගෙන ගනිමු. සෑම පාඩමකටම master class එකක්. amilaguru.com website එකට එන්න. වැඩි විස්තර සඳහා 0814503979 අමතන්න. එතකොට සමීකරණය සකස් කරන්න ඕනේ පරිමාව සමානයි 2 KN බෙදීම 3 P ගුණ කිරීම T විදිහට. එතකොට මේ සම්බන්ධතාවය දෙන්නේ පරිපූර්ණ වායුවකට. වායුවක නියත ස්කන්ධයක් ගත්තොත් වායු අනුගණන, ඒ කියන්නේ මෙතනදී නම් N නියතයි. එතකොට වායුවේ පීඩනය නියත වෙලාවට P නියතයි. 3න් 2 කියන්නේ නියත සංඛ්‍යාත්මක අගයක්. K කියන්නේ අපි යොදපු සමානුපාතික නියතය. එතකොට නියත වායු ස්කන්ධයක පීඩනය නියත වෙලාවට 2 KN බෙදීම 3 P කියන අගය නියත අගයක් වෙනවා. නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට 2 KN බෙදීම 3 P නියත අගයක්. ඒක අපිට කියන්න පුළුවන් පරිපූර්ණ වායුවක පරිමාව සමානයි මේ තත්වයට තේදී නියතයක් ගුණ කිරීම නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට පරිපූර්ණ වායුවක පරිමාව අනුලෝමව සමානුපාතිකයි නිරපේක්ෂ උෂ්ණත්වයට නියත වායු ස්කන්ධයක පීඩනය නියත විට. එතකොට ඒ විදිහට අපිට පුළුවන් චාලක අනුකවාද සමීකරණයෙන් ආරම්භ කරලා චාල්ස් නියමයට අදාළ වන සමීකරණය ලබා ගන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් චාලක අනුකවාද සමීකරණයෙන් ආරම්භ කරලා අපිට අවශ්‍ය වන ඕනෑම වායු නියමයක් ව්‍යුත්පන්න කරන්න.